අයිබෝවන් යුටර්න් with මෝහණය මේ සුවිශේෂී වැඩසටහනේ තවත් පියවරක් සමගින් අපි ඔබෝව මුුණගැහෙනවා. ජීවිතය වෙනස් කරගන්නට සම්පූර්ණ ගමන් මගේ ඔබේ ජීවිතයට අරුත් බරව යම්මනසක්කරා ගමන් කරනට අවශ්‍ය කාරණත් එක්ක. මෝහණය පිළිබඳව වෙනස් මාකාරයකින් නැවුම් මාකාරයකින් අලුද්දේවල් ලෝකය තුළ අලුතෙන් ස්වායනදේවල් මෙයා අදී බොහෝදේවල් එක්ක අපි දැන් ම සතියකම සුප්‍රීම්ටව සමඟින් මේ විදිහයට ඔබොමුණ ගැහෙනවා. අදත් තවත් නැවුම් පෙවරක් ඉදිරියට තබන්න අපි සූදනම් පිළිගන්න සූදරම් වෙන්නන්නේ හැම දමත් වගේ මෙහි සම්පද්දායකත්වය අපට ලබා දෙන ආචාර්ය වෛද්‍ය අසාට් උඩුමන් මහතායිෝෝන් ඩොක්. දැන් අපි අද දවසේ මේ කතාබා කිරීමත් එක්ක පසුගිය සතියද අපි අපේ හිතවතුන්ට යම් පොරොන්දුුවක් ලබා දුන්නා විශේෂයෙන් මෝහණය ඇතුළින් අපිට කරන්න පුළුවන් දෙවල් මොනවද කියලා කතා කරනවාගේම ඔබේ ජීවිතය වෙනස් කරගන්නට වටන කාරණා අපේ වදතුන් දවස පැදිලි කරනවා කියන කාරණාව අපි එතෙන්ට එන සූදරම් වෙනවා එත් එක්කම වැඩසරහට යම්ම ආරම්භයක් විදිහට වදතුමනි මේ අදදැකම් කිහිපයක් එක් කතාභාහ කරගෙන කියවොත් හොඳයි කියෙ ට හිතවල් තා පැහදිලිව දන්න දෙයක්තමයි තරග ඔයා ගිය සතිය කතා කරා මේ සමාජ භීතිකාවන් ගෙන. අපේ සමාජයේ අතිශයන්ම විශාල ප්‍රමාණයක් එක්න දෙන්න එක්න වෙයි විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ කොඩක්තිවල්ලට බයයි උදාහරයක් කෙටිට කත්තොත් කැරපොත්තට බයි මකළුවන්ට බයයි හෝනන්ට බයයි. එතකොට මේක මේ සාමාන්‍යයෙන් තමන්ට පොඩි පිරියාවක්තිෙන එකනෙවෙයි. මේ බීතිකාව කොච්චල දරුණුද කියනවා නම් සමහරයට තමන්ගේ සාමාන්‍ය ජීවිත ගත කරන්නත් ඒක ලොකූ බාධාවක් වෙනවා එතකොට සමහරයට තිනම ආත්ම විශ්වාසය පිළිබඳව ගැටලු කැන්නේ සමාජයේ ඉදිරියට යන්න බැහැ කියන කොටින්ම කියනවා නං සම්මුක පරීක්‍ෂණයකට මුහුණ දෙන්න බැහැ. ඊළඟට අපි කියමුකෝ ස්කෝලයක් ගත්තම සමහර ලමයින්වා ඉස්සරහට යන්න බෑගුරුවරුන්ට කතා කරන්න බෑ අදහස් ප්‍රකාශ කරන්න බෑ ට රශක් න ැස්වීමමල කතා කරන්න බැහැ. එතකොට මේගොල සමාජයටතාආපුවමත් ඒ ප්‍රශ්නය දරුණුලෙ සබලපානුගෙන මංකිවෝගේ සම්මක පරීක්ෂණවලට මහුණ දෙන්න බෑ සම්මමුක පරීක්ෂණවලට මොහුණ දෙන්න බැහැගේලා කියන්නේ ජීවිතය ඉදිරයට ඇන්න බ නේද ගොඩක් දේවල් වල ප්‍රශ්න සමහර එන්න තමන්ට කරන්න පුළුවන් නියමිත රැකියාවටන මේ ර අහුවෙච්ච මගක්කරි පොඩි දෙයක් කරනවා ඇයි අරකටයන්ට බයයි. කට ජීවිතයේ ප්‍රගමනයක් නෑ දියුණුවක් නෑ සංවර්ධනයක් නෑ ප්‍රශ්න රාශීයකට මුහුණ දෙනවා. එතකොට මේ සමාජභීතිකාව කියලකයන්න මේ සරල දෙයක් නොයි. ගොඩක් අය මානසිකව දුක්කදින ප්‍රශ්න රාශයකට මුහුණ දෙන ගැටලවා. ඊළඟ ටතමයි සමාජභීතිකාව නිසා තව කෙනෙකොට කතා කරන්න බෑ උදාහරනයක්ෙටට සහකරුවක් හොයාගන්න. සහකාරියයක් හොයාගන්න. එතනත් ප්‍රශ්න තියෙන. එ කාවරහි දැක්කම ආ සහිතනවාඩේ හොඳයි මට ත් එක් කතා කරන්න න ජීවිතය පටන්ගන්න කියට හිතෙනවා නමුත් කරගන්න බෑ. ලඟට ගිහම කකුල්ලෙවුලනවා අසයි බයිආසයි බයි කකුල් ඇවුලනෝ. ඊළඟට හදවත ගැහෙනවා. ප්‍රශ්න රාශක කරමුණ දඩිය දදානවා අත්තුොලෙම හොදටම දඩිය දානවා තරේ ගොලට අදහස් ප්‍රකාශන ඉවස ගොත ගහැෙනවා. එතකොට මේ හේතුව නිසා මගහරින. එකකට මේගොල්ලෝ සමාජය කොංවෙලා ජීවත්වෙෙන්නේ. සමහරඉන්න තරංගම පෞද්ගලි කෝදන්නවා කාමරවලින් එලියට එන්නේ. එතරම් බයි කැ ගෙදර කවර අවත්යම කාමර ඇතුළටෙ ලිටෙන්නේ. ති අම්මල තාත්ල කතගන පුතේ එන්ඩක මේ මාම ඇල්ල බාපැල් මොන මාමද ඇතුල්ට වෙලාඉන්න. සමාජ බීතිකාව. එඉතින් මෝහනයෙන් මේ සමාජ බීතිකාවට හොඳ පිළිතුරතිය. ම මගේ අවුරදු විශ්සක විතරමය පහණො කාලය තුළ. පැහැදිලියීමම දන්නා පගේ ප්‍රක්ටිසකේදී ගොඩ ආ අය සමාජභීතිකාවන් තියනයව ගලවලතිය. ඒ ගොලන්ට නැවත්ත සමාජයට යන්න බයන්නතුව කතා කරන්න තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉදිරියට ගිල්ල ජීවිතය ජයකන්ට උද් කලදේ නවා ති එකක නිසා මෝහනය ඔබේ සමාජභීතිකාව ඉවත් කරන්න ඉතාමත්ම හොඳ දෙයක් අනිත්තක තමයි තර ගොය දන්න මෝහනේ දී අපි අවෂධ පාවිචි කරන්න බෙත් දෙන්නේන එතකොට බෙහෙද්දීමකින් තොර අෞෂධ පාවිච්චයකින් තොරව ඔබට ඔබගේ ප්‍රශ්න රැසකට පිළිතුර හන්න පුළුවන්න ඒතමයි මෝහනය. ඔබට වෛදිතුමට කතා කරන්නට පුළුවන් අපි දුර කතනාන්ං ඇති දිරිදී සඳහන් කරන්න විශේෂෙන්ම මොනවගේ ප්‍රශ්නයක් තිෙබුණක් ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න මෝහනයෙන් වර්තමානයේදී හුඟක් තේවල් කරන්න පුළුවන්. විශේෂෙන්ම මේ විද්‍යාත්මක ක්‍රමවේදයක් විදිහයට තමයි අපි ඔබට හඳුන්වා දෙෙන්නේ ඒ හඳුන්වාදීම තුළ ඒ වගකම් සහගත වූ ප්‍රතිකාර්ම ලබාගන්නට හුඟාක් දේවල් වර්තමානයේදී විද්‍යාත්මකව ඒ සඳහා ප්‍රතිකාර ඔබට ලබාගන්න නක්තිීමවාගෙන කාරනවා මතක් කරනොත් එක්කම දැන් කෙනෙක්ට ප්‍රශ්නයක්ෙන්ට පුළුවන් මේ විදිහට මේ කිව්වට ඇත්තටම කොහොමද මෝහනයෙන් මේ වගේ දේවල්රට යම් උදව්වක් ලැබෙන් එකෙන කාරනාව. ඒ තැරග තේර තට තව දෙයක් අප එකතු කරන්න ඕන මට වේ දැන් කතා කරදිීමතක්කච දෙයක්. ලංකාවේ සමහර ඉන්න මෝහණය කරනවා හැබැයි මෝහනය පාවිච්චි කරනවා හිගොල්ලෝ අතිශ්‍යය වැරදි විදිහට සල්ලිහම්ම කරන්න මොනවදේ උදාහරණිකොත් නම්ගම් පවිච්ි කරනවල නම්ගම්ම වශනය නමුත් අප පැහදිි කරන්න ඕනේ. ඕගොල්ලෝ අපේ ජනතාවට කියන්නේ. ඒ වගේ අයට හුවෙන් එපා මෝහණය කරනවා කියලා ඔබෙන් උදාහරණයක් දුන්නොත් සමහරයින්නවා හරි ඔයාගේ මේ ප්‍රශ්ණ ප්‍රශ්නයටටම මෝහනය කළ පිල්තුරත් දෙන්න මේක සම්පූර්ණ පැකචජ්ික රුපැල් හටදාහයි එම තියන අතරම් ගගේලක ඇැවිල්ලති නයි වගේ අය බිල කියලදවා. මේක කරන්න එකක්ලක්ෂ විසිදාහයි. එහෙම ඔබ වියදන් කරන්න අවශ්‍යනය පැහැදිලියුම කියනවා මෝහනය සදා සාමාන්‍යෙන්. ඒ වාරයකට උපරිම උපරිම රුපැල් පන්ඳහක් ඉංහ වීදන් කරන්න අවශ්‍යනෑ. ඒක නිසා ඔබ ඔබ හොඳට එකෙන දැනගන්න මෝහනයේ කියලා කියන්නේ මේ ලොකෝට වීදං කරලා ගන්න ඕන දෙයක් නෙව. ඒක නිසා ඒ පිළිබඳව දැනුවත් කරන්න ඕනේ නැත්තං කීහිප දෙනෙක්කන්න ගොඩක් අයනෙවේ කිහිප දෙනෙක්කින්නවා මෝහනය කරනවා කියලා පනස්දා හැටදා හැත්තදා අසූදාහ ලක්‍ෂය මිනිස්සුන්ගෙන් ගන්නවා එක අවස්ථාවකට. ආසාධාරණයක වැරදි ඒක නිසාි මේ සමාජයේ දැනුවත් කරන්නේ මෝහනය කියන්නේ ඔබෝ හුරං කන්න දෙයක් වෙන්න බැහැ. ඉතින් ඒ වගේ නොවී ඔබ යහපත්විදිහට ඔබටත් ඔබේ ආර්ථිකෙටත් ප්‍රශ්නයක් නොකර එක මේ කටයුත්ත කරගන්නට ඉටකඩක් තිබෙනවා හැබැයි මෙහි ප්‍රතිඵල නං ඉිල කරන්න බැහයි කියන කාරනාවක පතක් කරන්න ඕන. කෙනෙක්ට සමාජ බීතිකාවක්තිබෙනවනම් සමාජස්්‍යයාය කියල කතාභා කරන්න බැරි තත්වයක් තිබෙනවානම්. ඒකට වෛ්‍යවරයෙක් නිවරදි මහනවේදෙක්ක මුණ ගැහිලා යම් ප්‍රතිකාරයක් ලබාගෙන අත්මිනවා එකෙක කොයිතරම් වාසයක්ද කොයි තරම් වාසනාවක්ද කොයිතරම් වටින දෙයක්ද. අපි යමුුපපුංචි උදා හරණ කකිපයක යත්තුම. ඕ දැන් අපිතව චුට්ටකෝක මේ පුොළල් කරනවනම් කතා කරනදේ. අපි දැකිකව සමාජ බීතිකාවන් ගැ ගැටලු තියෙනව කියලා අපි විසඳන්න පුළුවන් ඕහනෙන්. ඉළඟට ඇබැහවීම මත් පැන් මද්‍රවිය දුම්පානය මේ සඳ ඇබැෙහිවිනායවත් අපිට පුළුවන් ගලෝගන්න. එතකොටං උදහරනවල්ට එනම් තරග මේ ඊට කලින්ම මේ ඒරිියස්්ටික කතා කරන්නේ. තකොට ඇබබැහිවම් අයින් කරන්නන සාමාන්‍ය මාසතුනක විතරප්‍රතිකාරයක් කරන්න වනවා. සමහර හිතනව දෞසින් දෙකෙන් කරන්න පුුවන් මෝහනේ කියන්නේ එක පාර මහණ කරලා ඔක්කුමයි කරන්න පුලුවන් කියෙලා දැ මගේලඟට මේ මෑතික දියාව කෙනෙක් මේ සාමාන්‍යයෙන් ඉතින් සමාජයේ ටිකක් ජනප්‍රිය කෙනෙක් වැඩක් කරන කෙනෙක් නමුත් මත් පැන්වලට ඔුරුදු විස්සක් තිස්සේ ඇබබැහි වෙලාඉන්න. ඒක නිසා පවුල් පරිසරය තුර ලො අතිශය ඉමහත් ප්‍රශ්න කැන ඕනත් එක්ක ප්‍රශ්න දරුවන්න ප්‍රශ්න අතේ සල්ලි නැහැ වීදංකරගෙන ඇයි මත් පැංවලට වීදන්කරන දැන් මේ දවසල් මංගේ දන්නේ මත් පැංවලට වවිධං කරන ප්‍රමාණ ඇත් වැඩින වීදම වැඩි. එතකට මේ ඔක්කෝම මැන්්දේ කෙදර ආර්ථික ප්‍රශ්න ඔච්චර දරුණුවට තියෙන්දිත් අර බෝතලයට වීධංකරනය එක වේදං කරන්නවා. එතකොට මොව මේ ගලෝ ගන්න කියලා මගේලඟට ගෙනවා. ඉතින් මං බලනකොට දැන් ඉතාම තේරෙනවා එයා අතිශයින්කට ඇබෙහි වෙලායින්නෙන එෙකොට මේක ගලවන්න මාස තුනක විතර ප්‍රතිකාර කරන්නෑ කියෙන අඩුමගාන සතියෙන් සතිය අපිට සිද්ධ වෙනවා මෙයාගේ මනස වෙනස් කරන්න. ඊට අමතරව තවත් වෛද්‍යවරයක් අපට සම්බන්ධ කර ගණඩුවෙනවාකට එයාට බෞතික වශයෙන් අවෂ්‍යධ කීපයක් දෙඩුවෙනවා ඇයි? සෙලිවන ද මෝහන කරද අවෂ්ද න්නන්නේ කියලා මෙතන තියෙන ඊටත් වෙඩා වෙනස් කැටලුවක් ම මේ පැහැදිලි කරන්නේ එකයි එකක් තමයි අර ඇබබැහිවීම අනිත් එක තමයි ශරීරයේ මේකට වෙලා තියෙන අ සම්බන්ධකම ගො ශාරීරක වශයෙන් මෙයා මේකට ඇබබැහි වෙලා ශරීරයේ තියන රසානිික ද්‍රවය වෙනස් වෙනවා මොලේතින රසායිනික ද්‍රවේ වෙනස් වෙනවා එතකොට මෝහනවේදයට ඒක වෙනස් කරන්න බැහ සිතුවිලි වෙනස් කරන්න ඕන. තොට සිතුවිලි වෙනස් කරන ගමන් බාහිර වශයන තවෂට්ටිකක් දෙඩ වෙනවා ඒක අවබෝධ කරගන්නවා එතකොට දෙන්නෙගේ එකතුවක් එන්නවා නඒකයිමං කිවේ දැන් අපිට බටහිර වෛද්‍ය ක්‍රමයවත් ආයිරුයේ දේවත් එහෙමනත්තං වෙන ක්‍රමවේදයන් කිසිවක් අයින් කරන්න අවශනය. ඒ සියල්ලම වැදගත්. එතකොට ඒක කොටසක්හහිටියට මෝහනය සම්බන්ධ කරපුවාම අපට විශාල පතිඵල ගන්න පුළුව. එතකොට සිද වනාා යාව තවෛද්‍යතුමකොට යොමු කරලා එයාට බෙහෙට්ටිකක් දෙන්න කියලා කියන්න ම මම අවෂද දෙන්න නෑ. එතකොට ඒ වෛද්‍යතුමා එයාට දෙනවා ඇගේ බොඩිිය එකේ තියනර ැබැහවීම නවත්තන්න අ ක්‍රේවිං එක කියල අපි කියනවා එකනෙ ඇඟ බෙව්ල්ලන්න්න පටන් ගන්නවා අදුර්වල වෙලා තියෙනවා එතකොට ඒව්වල්ට බෙහෙත් දෙනවා. ඒක සතිතුනක් විතර ගන්න ඕනේ ඒ අතරතුර මෝහනප්‍රතිකාර පටන් ගන්න ඕනේ මාස තුනක ඇවෑමෙන් අපිට පුළුවන් ගලවන් අපි අනන්ත ප්‍රමාණ කරල තියෙනවා. එතකොට ඒදේ කරන්න ඕන කියන එක පැහැදිලි කරපුවාම නෝනමගින් හනෝ එතකොට මාස තුනක් යනවද. මං ඔවුකිලක මං හිතුව අදම කරගන්න පුළුවන්ක. අවුරුදු විස්සක්දාග නාප එක දසි වෙනස්රන කොමුද රන්න බැ හි එක නි අප ඔබෝධ කරගන්න ඕන මෝහනයෙන් මැජික් කරන්න බෑතරග මෝහනේ විද්‍යානකූලයි හැබැයි. ප්‍රතිඵල සහතිකයි එක පැහැදිලියම කියනවා. අවුරුදු ගණන් යන්න මාසයක් දෙකක්ත්තුනක්්‍යද්දිී අප ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළන් එතකොට එබැහිවීම අපට අනිවාර්රෙන්ම නවත්වන්න පුළො එතකොට බීතිිකාවන් වලන්න පුළලා ඇබෙම් ඊළං ගටලුව ලිංගික ප්‍රශ්ණ ගොඩක් අය ලිංගික ප්‍රශ්න හදාගන්නවා අවබෝධය නැතිකම නිසා ඒකතමයි ලොකුම හේතුව එතකට මේ අවබෝධය ඇති කරන්නත් ඕහනේ පෞච්චිකගන්න පුළන් අපිට මෝහන තත්ත්වයට පත් කරලා යාට අවශකන නිසි අවබෝධය ලබාදන්න පුල ලංගික ජීවිතය ගෙන. එතකොට ඒ ප්‍රශ්න විස දෙන උදාහනයක් ඇටට අපි ගත්තොත් යුවලක් කාන්තාවකයි පිරිමියකුයි ගත්තම මේ යුවලට ලිංගික වශයෙන් ප්‍රශ්න තියෙන්න්න පුළුවන් එතකොට ඒ අපි හොයල බලපුවාම සමහර විටතින ආකල්ප මේ ප්‍රශ්න නොන කැමති සහරයවලට මහතය කැමතින මත්ත්‍යය කැමති සමරයවට නොන කැමැති න එතකට මේ ආකල්ප මේ ප්‍රශ්නය වැයි විඳන්න අපි විඤ්ඥානයට යන්න ඕ යටහිතට යන්න ඕන. ත යටිහිත විසඳන්න පුලා ොහනේ හර එ එකකට මේ ප්‍රශ්න විසඳ දෙෙනවා මොකද අපි දන්නව හොඳටම මැස්ලෝගේ තීරයක අනුව මැස්ලෝගේ නයාය අනුව ප්‍රාථමික අවශ්‍යතාවයන් ප්‍රමුකතාවයන් තියෙනවා එකක් තම අප ආහාර අපි කෑම කන්න මෝනේ. දෙක පිපාසේ සඳහා ජලයපානය කිර මොකද පිපාසේකන එක එන්නේ අපේ ශරීරයේ පෞත්වාගෙන යන්න අපි ජලය අවශ්‍යයි. එතකොට ජලය ලබා ගන්න පිපාසේ නවා. බඩගින්න එනවා අපිට ආහර ලබා නැයි ආහාර ලබා ගන්න ඇකට ශක්තිය ලබා ගන්න. එතකොට ශරීර පෞත්තියකගන්න මේ දෙක වැදගන්න ඊළංඟට මොකක්ද වැදගන්න නින්ද. ඔබ නිවාර්යම දවස්කට පෑටක් නිදාගන්න ඕන. ඒ නින්දවශ්‍ය මොකද ඔබේ ශරීරය අර ශේවනය වටික නැවත ප්‍රකෘති කරන්න. එතකොට කෑම ඕනේ පිපාසයට ජලය ඕනේ නින්ද ඕනේ ඊළංඟ ප්‍රමුකතාවේ තමයි ලිගි අවශ්‍යතාව. කට උබ ලිංගික පරිනතභාවයට පත්වනාට පස්සේ අන්න වාර්යෙන්ම මේ හතරෝනේ කන්න ඕනේ බොන්න ඕනේ නිදාගන්න ඕනේ ලිංගික අවශ්‍යතාවෙන් සපුරගන්න ඕනේ ඔය ටික සම්පූර්ණ වුණේ නැත්තං සීයට අනුවකටම මේක ප්‍රශ්නයක් වෙනවා. කීහිප දෙෙනෙක්ින්ට පුළුවන් විවා ජීවිතකට තුලෙන්නේ නැති ලිංගික අවශ්‍යතාවෙන් නැති ගහිප දෙනෙක් ඉඩ බලුවන් සමාජයේ නමුත් බහුතරේකට මේ කවශ්‍යයි. එතකොට මේටිකේ ගැටුලු මතතුඋුණොත් මොනාද කරන්නේ එතන හොඳ ප්‍රශ්නයක් සමාජයේ වර්තමානයේ තියෙන සමහරවෙලාවට සමහර්තැන්වලදී මේ බව පිළිබඳව රිියක් විෘතව කතා කරන්නත් සමහරු අකම ඇති කාරණාවක් නමුත් අද වර්තමානදදිත් කියනවා විශිෂසච්චයෙන් කියනවා. දරුවන්ට ලංකාවේ දරුවන්ට ලිංකිික අධ්‍යාපනය කියන කාරණාව අද ටිකක් කතා කරන්නේ හරි කැමැත්තකින් සමාර්තැන්ගල සහර ගුරුවරු. නමුත් ඔබත් විශෂණු ම අධ්‍යාපන ශේශ්‍රඉන්න කෙනෙක් විදියට පාසල් ජාලයක විදුහල්පතිවර එක් විදියට. ඔබට මේ පිළිොඳෝ කතා බහ කරන්න සවිශේෂී අයිතියක් සහ ඒ පිළිබඳුව කතාරන්න ලොකු කැත්තක් ඔබේ තිනෙන ොද ර්තමානය තියන සමාජ ප්‍රශ්න ගණනාවකට මේ ලිංකි අත්ධ්‍යාපන කනෙ කහර විදිර බදදුන්නන හක්තැන්වලද මේ ප්‍රශ්න තිනව වන්න පුලුවන් විශේෂ ගැනු දරුවන්ට එම අ්‍යාපන හරි විදියට බදල තියවන ඔවුන් දන්නවා සමාජ හැසිරෙන් ඕන ආකාරෙ කොයි තරම් දෙ කියන්නේෙේ මේ පිබඳ අප ග ියතු මා. තුළද මේ දිර කතා භහරන සූදන එකනි සමන් කැමති බත්තෙ යන්නන්නේ අදදැකම් රසක්තින අවුරුදු විසක් කියන්නේ ලේසි පස්සු කාලයක් නෙවෙේ ඔබේ මේ ශේෂ්‍රය තුළ බෝහන වේදිය තුළ කතාබා කරන්න ප්‍රයික්කු අදදැකම් ලබූ කෙනෙක් තියෙන අපි එකක් තැනකට ගියොත්තහම මොකක්ද මේවෙලාද සමාජ කතරන්න හොඳයිම කියලා හිතන කාරනාව අපි සියලු පෞද්ක තත්වය රක්ෂකරමින් යම කතා භාකරොත් තරග මේ ලොකු ප්‍ර්නයක් අද සමාජයේ තියන දෙයක් තමයි මේ සම ලිංගික හාසාාවන් කිය එක දැන් මොකක්ද මේ සම ලිංගික ආශාව කියනන අපි කියන සම රිසි කියලා යනවා සම ලිංගිත තියවා එකම ාති අය ලිංගික ආශාවන් සපුරගන්න උත්සා කිරීම ැ මේකි අද හරිද වැරදිද කියලා කතා කරන්න නෙමේ සූදදානම්වැ. ම කතා කරන්න සූදානම් වෙන්නේ මේ අවස්ථාවට සමර අය අකමැත්තෙන් යොමු වෙනවා අකමැත්තෙන් කියලා කියන්නේ තමන් සිද්ධියට කැමති නෑ නමුත් ජීවිතයේ මොකක්කඩි බලපෑමක් නිසා මෙතන්ට යොමු වෙනවා එතකොට මේන් ගැලවෙන්ඩ බැරි ැක ගොල හිරවෙනවා එතන ලොකු ප්‍රශ්නයක් මං පුංචි උදාහරණයක් දෙන්න. මෑතකදී ම මුණ ගැහන් එනවා. සා ැදි වයසේ පිරිමි කෙනෙක් ඇවිල්ල මට කෙනවා ටොක්ට මට පොඩි ප්‍රශ්නයක් තියනවා මම සාමාන්‍යෙන් අවුරුදු හැටපහා හැත්තැව වගේ වයස යන පිරිමි අයට ආකර්ශණය වනවා මේ කියන්න පිමිෙනෙක් ඒ මේ කියන්න පිරිමි කෙනෙක්. එදකොට මේ සාමනය රැවුල්ල සුදු කොන්්ඩ සුදු ටිකක්්‍රැලි වැටිච්ච ඒවගේ වයසක කට්ටට මං ආකර්ශණය වනවා. මං ආස ඒගොලන් එක ළඟ වැලඳගෙන ඉන්න ඉති මේහරි පුදුම දෙයක්නේ දැන් පිරිමි කෙනෙක් තව තමන්ට වැඩිය වයිසිං වැඩි කෙනෙකොට ආකර්ශණය වෙන එක දැ ඒක නවතින්නේ ලිංගික සම්බන්ධ කතාවකි ඒක ලොකුම ගැටලුවක්න හැබැයි යාමට කියනවා ඒ වනාට ඩොක්ට ඒ සිද්ධිය වෙනකොට මගේ හිතය ලොකවා අකමැත්තක් කියැනවා සිද්ධිය වෙනවා නමුත් හිතය ලොකවාක මැත්තක් කියෙනන යික කැම තිෙනෑ මං ඒත් බටක අප පිරියයි ඒමක නවත්ත ගන්න බෑ මේක මොකද්ද කියලට තේරෙන්නේ. එතකොට මං ඒක හොයල බලන්නාව මර්ශණයට ලක්කරනවා කරුණු කාාණාව හොයාගෙන ඇද්දි මහනේ හරහා අපිට හොයාගන්න පුළුවන් වෙනවා මෙයා පොඩිකාලයේද. වුරදු හතරේදී. අවරදු හර. අවුරුදු හතරේදී තාත්තාව තුරලු කරන්න ඉන්නකොට. තාත්තට පප ය මාරුවක් ැදි නැතිව වෙන ට ක්ක ලා ති. තාත්තගේ උණුසු මතමයි මේ හොයන්නේ. තමන්ට වැඩිය ලොකු වයසක් තියන කෙනෙකුට මෙයා ආකර්ශණය වන හේතුව එතන තියෙන්න්නේ. එක හිතාගන්න අමාරයින. එතකොට මෙයා අවුරදු හතරෙන් පසේ මෙයා ලොකුවෙලා අවුරු දාාහතර පහලොට එද කෙන අර ලිංගික පරිනත භාවයට එන්දී. මෙ අර උණුහුම හොය එනවා තාත්තගේ උුණුහුම දවතු ලොක ැටලුවක් මතුවෙන්න්න පුලොන් ඔයාටත් තාත්තගේ උනුහුම හොයෙන කෙනයි ලිංගික පැත්තර ගිය කියලා එතන සිද්ධවෙෙනමි් එකක් මොකක්ද වෙන්නේ තනිකර ඇැබස් ඉගැන එයා ඒ හොයන ආදරය දකින අනිත් කෙනා එයට වැඩිය වයසක කෙන එයා ප්‍රයෝජනයක් ගන්න මේ දරුවගෙන් ප්‍රෝජ්නක් දරුවගේෙන් ප්‍රෝජනයක් ගන්න එටස දුව නොදැනොත්තු මේක දැබ්බහ වෙනවා. ඒ හින්ද තමයි මේ අවුරුදු ගානක් ගීලත් එයාට තේරෙන්න්න මම මේ එකක දක්ක මැති කොහෙන්ද මේ වෙනස් කරන්නේ තුවිලවලින් වි්ඥානය තන මෝහන ඒකට හොඳ පිළිතුරක් වෙනවා එක සමයි ඒකන්නන්නේ මේ පුද්ගලයාගේ යටි සිතේ තැන්පත්තර තියෙනවා අර උණුසුම තාත්තක උණුස මොහොයන්නේ නමුත් ඒක වැරදිවිදියට පවිච්චි කන්න කවරර ඒක නිසා අවසායේදිවෙන්නම කක්ද මෙයා වැරදි මාර්ගයකටයනවා හැබැයි මෙට මේකෙන් ගැලවෙන්න එයාගේ සත්භාවයෙන් යා කියන ඩොක්ට මාව මේකෙන් ගලෝගන්න හිති ඒක ඉතාම සාර්ථක සිද්ධ වෙනවා එකනෙක් මෝහණය කරලා යාප අ තාත්තයික්ක සිදධ විච් සිද්ධියලකට ගැනියලා ඒක නිවැරදි කරපුවාම එින් ගැලවෙන. වද්ධක් අපි තව සිද්ධියකට යමු වූ ඊට කලින් අපි කෙටි පිරාමකට ගිල්ල ඉල්ලවෙල්ලා මේ පිළිබඳව මේ වගේ සිද්ධි ගණාවක්තිය න අපේ වෛදතුමාට ඔබත් එක්ක බෙද හදාගන්න. අපිේදවල් කියන්නේ මේ උදාහරණ විදිහරමය ගන්නේ මෙවැනි ප්‍රශ්න තියන තවත් බොහෝ පුද්ධලයන් මේ වගේ ප්‍රශ්න ඉන්දා. කොයි තරම් පීඩනයකට පත්වෙලා ඉන්නවාද. ජීවිතය කොයි තරම් කඩා වැටීමම් තියෙනවාද. අපි වැඩසටහනේ නම යුටර්න් වි මෝහණය. එමනං ඔබේ ජීවිතය ඔබේ ආදරණීයන්ගේ ජීවිතය ඔබ දන්න ඔබේ ළඟම හිතවත් කෙනාගේ ජීවිතය මේ වගේ යම්යම් ප්‍රශ් කාරිතත්ව නොලින් තියෙනනම් එය තවමත් විසඳගන්න බැරිවුණා නම් මෝහනය කියන ප්‍රතිකර්මය ලබාගත්තොත් ජීවිතය යළි නිවැරදි තැනට ග එන්නට ඉට කඩක් තිබෙනවා. ඒ සඳහායි මේ මාධ්‍ය ඉටකඩ සුප්‍රීම්ටව වෙදිින් ලබාදීර තියෙන්නේ. ඔබ දන්නවා ඔබහල ඇති ජීවිතය තියෙන්නේ වෙදින්න එය යහපත් නිෙවැරදිවිදියට නමුත් ගොඩක් දෙනෙක් තමන්ට පාලනය කරගන්න බැරි අම්යම් කාරණාවන්න එක්ක න්ගේ සිතුවිලි යම් තැන්වලදි පාලනය කරගන්නට බැරුව තමන්ගේ මනසට එන ඒ සිතුවිලිත් එක්ක පොරබදමින් ජීවිතය විඳවනවා බොහෝ වෙලාවදී දැකන තියෙනවා. හැබැයි ඔවුන්ට තවමත් නිවැරදි ප්‍රතිකාර්ණමයක් ටිවැරදි ක්‍රමවේදයක් මුණගැහිලා නැතිවෙන්නට පුළුවන් ඒ වඳවන ජීවිත විඳින ජීවිතයක් බවට පත්කරගන්නට. ජීවිතේ තියෙන හුගා ප්‍රශ්නවලට බොහෝ ප්‍රශ්නවලට නිරදිම පිළිතු පිිතුර මෝහනේ තුළින් ලබා ගන්න පුළුවන් කියලා මේ වෙන කොටත් ුවක්කායට අවබෝධයක් නෑ. ඒ නිවැරදි අවබෝධය ලබාදමින් ජීවිතයේ නිවැරදිතනකට ගන්නට ඒ සඳහා මෝහණවේදය කියන එක දඩමීමමා කරගන්න තමන්ගේ බඩවඩාගන්නට සමහරපරයෝජන ගන්නකොට. ඒ පිළිබඳව නිවැරදි අවබෝධය අත්දකීම පර්ේෂනාත්මකව ලංකාවිත රැක්මෙන් ලෝකයේ තිබෙන අත්දැක මෙක්ක ලෝකයේ තියෙන සුවිශේෂී සංවිධානත එක් අත්වල් බැඳ ගැෙන මේ අප පිල්ිබඳ වර්තමානයස්ොයාබලන ලංකාව ඉන්න විශේෂඥඥ වෛද්‍යවර ආචාරවරයෙක් අපිත් එක් මේ වැඩසරහණේදී. ඔබට අපි මුණගස්සන්නේ. ආචාරය අසාත් උඩුමාන්. වෛතිතුමන මේ කාරණත් එක්ක අපි කතා භාකරමින් හිටිය ලිංගික ජිවිතය තුළ විශම ලිංගික චර්යාවන් වට යොමු වෙලා තමන්ගේ ජීවිතය නිරතට ගන්න ැරිවිච්ච පුද්ලෙක් පිළිබඳව කතාභාකරමින් ඔහුට මහනේ තුවන් කොහොමද නිවරිත්තට එන්න ඔබතුමා මඟ පැද්දිවි කියෙන කකාරණ අපිකිව විරාමයට පෙරාතු. තවත් උදාහරනකරට යන්න සූදරනයකට තමයි බාධ කරලලා අපේ නිෂ්පාද කරයාගේඉල්ලිමත්ක් කෙටි විරාමයකටගේ. නමුත් යරිත් තතාව කොන්න අපිට ඉඩකට තියෙනවා පුළුල්ල විස්තරාත්මකව තවත් අත්දැකීමක් විස්තර කරගන්න . ං ඊළඟට කතා කරන්න ගිය තරග මේ ඒත් අවුරුදුතු විසි හයක විතර දරුවක් ඇවිල මවමන ගැවුුණ ඇවිල්ලකිව ඩොක්ට මම සමලින්ගික ජීවිතයට ඔහුරු එච්ච කනෙක් අවුරුද් දොලහේදලා මං මේකට හුරු වෙලායින්නවා නමු දැම්මට හිතනවා මේක වැරුදී මං මේක මි දෙෙන්නෝනෙමං ආසයි සාමාන්‍ය පිරිමියෙක් විදියට කාන්තාවක් ඇසුරු කරලා කාන්තාවක් විවාහ වෙලා ජීවිතයකට ඇන්න මං ආසයි න තාම මාවරකට ඇදනෝ මාව මේකෙන් ගලුවන්න මෝහනින් මොනහරිකරන්න පුුවන් කියලා. එතකොට මට මුලින්ම මේ වගේ තැන්වලදි හොයන් අවශ්‍යවන්නේ රෝග මූලය කොහෙන්ද මේ පටන් ගත්තේ. ස්ටාර්ටක්ක හොයාගන්නේ මූල හෙත් කරන්න අනිවාරෙන්ම මූල හොයා ගන්නවා. එතකොට ඒාව මෝහනයට පත්කරපුම සුවිශේෂි දෙයක් කම්බුවන. ඒතවයි යාව දැන්. අප කරන්නේ ඒගේය ඒචරිග්‍රේෂණ එකක් කරනවා එක යාව එයාගේ දැවුරුදු විසියහයනේ අපි හිමින් හිමින් යව පිටිපසරගෙනයන විසි පහ විසි අතර විසිතුුණ කියලා එයව ජීවිතය ගිනියනකොට අර සිද්ධ වෙච්ච සිද්ධීන්වලට අපි යන්න පුළුවන් එතකොට ඒ මතක සටහන් එලියට අරගෙන සිද්ධ වනේ මොකන්ත කියලා හොයා ගන්න පුළුව ඇතකොට වදතුමන ැම් හොම පිටිපස්සට පිරිිපස්සර යනකොට ඒ විශේෂ සිද්ධන් හැම දෙයක්ම හු වෙනවද ගොඩක් වා ගොඩක් ෙවවා ියල්ලම ගන්න පුළුවන් නමුද එක සේෂය කොක්කම ගන්න බැහැ නමුත් සුවිශේෂී වශයෙන් වෙච්ච දේවල්ටි ගන්න පුළුව එතකොට අපි ඒවල්ට විසඳම් කරගෙන යන්න පුළුවන් එතකොටමං පස්සට ගෙන අද්දී මට හව වෙනවා එයා අවුරුදු හයේදී අවුරුදු හයේදයට බොහෝම නර්ක සිද්ධයක්ක් වෙනවා ඒ තමයි එයාගෙම බාප්ප කෙනෙක් එයාගම බාප්ප කෙනෙක් ඒ ලිංගික කර්තාවයකට යොමු කරගන්නවා ඒ අවුරුදු හයේදී ඒ එතනදයා බොහම අපිරියාවෙන් බොහෝම අකමැත්තෙන් ඒ සිද්ධිය සම්බන්ධ වෙන්නේ. නමුත් ටික 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 ඒකට පුරුදු කරගත්තම අවුරුදු දොළහැම් පස්සයා මේකට ඇබැෙහිවෙන. ගැන එතකං අකමැත්තෙන් ඉන්නේ බාප්පාම් බලෙන් කරනවා ගෙ හිතන්නක ඕ බලයෙන් සිද්ධිය සිද්ධ වෙලා ඇවිල්ලා දොහන් පස මෙමය එකට පුරද් වෙනවා එතස මෙයා පුරදෙනවා එක එක්ෙන වල්ලගන්න වැඩේට. නමුත් අවුරුදු විසිහය වෙදදි මගගේ ලඟට ඇති සි හයි එයාට තේරෙනවා මේක එයාට කැමති දෙයක් නෙවෙයි. මෙම සමරිසි භාාවය සමල්ලින්ංගිකත් එයා කැමති දෙයක් නෙවයි. එතකොට යාමකද කරනයට වෙනස්සෙන් අවශ්‍යතාවේනවා. අපි ඕක මෝහණෙන් වෙනස් කරනවා. අපි මංගහිතන ම යට ්‍රීක්මන් සහයක් විතර කරා. ඊට පස්සෙයා ඉතාම අන්තිමට ම මුණගහෙනකොට පැහැදිලිකෝ ඩොක්ට මම දැන් නිදහස් මනුස්සෙක් මගේ මනස නිදහස් මම දන්නවා මට මෙතනින් එහට කාන්තාවක් ඇසරු කරලා කාන්තාවක් එක් විවාහ ජීවිතකට ඇතුල්ලලා සාර්ථක ජීවිතකට යන්න පුුවන්කිල මට පින්දී ලගේ. ඉතින් ඇත්තටම සමාජයේ මේ වගේ ගොඩක්ඉන්නවා එකන වැරදිච්චයි ඇත්තරටම සමලින් ගික අඇත් ඉන්න. ඒගොල්ල එක කැමැත්තෙන් කරනවා ඒක වෙනම කතාව. ඒක ගැ කතා කරන්න දන්න මෙතනදී. නමුත් මම කියන්නේ මේකට අකමැත්තෙන් යම් කිසි විදිහකට ඔහුවෙලා ඉන්නව නම් අනිවාරෙන් මෝහනෙන් ඒකට පිළිදුරු තියෙනවා ඇතකොට ඩොක්. දැන් ඔබ කියපුය සිද්ධි දෙකම මේ ජීවිතයේදී මන්ගේ ජීවිතයට එකතුවෙච්චි නරකත්දැකම්දක ඔස්සේ තමයි ඔය චරිත දෙකම පෙර ඉස්සල කතකරු බඩ හිටියත් මේ තරුණයාටත් මුුණ පාන සිද්ධදඉල්ලා තියෙන. යම් කිසි කෙනෙක්ට පසුගිය පෙරාත් මේකදී සිදුව සිද්ධවිම් එක්ක එම නතන් ඒයාත් පොලදී සිදුූ යම් යම් කාරණත් එක්ක මේයාත්මේ දී ඒ වගේ ගලවාගන්න බැරි ප්‍රශ්නවලට මුහදලා තියෙනවා අනිවාරයම මට අහුවෙලා තියෙනවා අහුවෙලානිම ඇතර මගේ කලිනිික් එකට ඇවිල්ල තියෙනවා දෙගොල්ල විල්ලන්නවා ගහැනු දෙගොල්ල ඇවිල්ලන්නවා ඒගොල්ල මරිසි සහ ඒගොල්ලො වෙනත් ප්‍රශ්න විසගන්න මගේ ලඟට එන්නන්නේ සමලිින්ගි කත්වය පිළිව ප්‍රශ්නයක් නෙවෙයි. එතන තියෙන්නේ අ ඔබහිතන්ට කාන්තාවක් සහ පිරිිමියෙක් අතර ප්‍රශ්නයක් මෙයා මං කියන දෙයහන්න මෙයා මට අවනතන මට හොරෙන් තව පිරිිමියෙක් දිහ බල්ල පිරිමිිය සහ පිරිමිය. නමුත් එයා එයාගේ සහකාරුවා. සහකාරය කියන්න බෑන යගේ සහකරවා වෙන කෙනෙක් එක සම්බන්ධ වන්න හතනක ඇය ප්‍රශ්නය එතකට මේ දෙන්න අතර තියෙන්නේ ර වෙනත්ම සම්බන්ධතාවයක් එතකොට ඒ වගේ අවස්ථාවලට හම්වෙලා තියවා ඒගොළන්ඟ ගලුවගන්න බෑ ඒගොලන්ගේ කැමැත්ත තියන්නේ ඒක ඔබ කිව්වා වගේ පෙරකරපු කුසල් ලකුසල්ල එක්ක නිර්මාණය වෙච්ච දෙයක්. ඉතින් අවසානයේද මොකද වෙන්න ඒගොල්ලෝ ඒ ජීවිතයෙන්මතමයි ජීවත්තැන්නේ පිරිමිත් අව වෙලාතිනවා කාන්තාවත් අවු වෙලා තියෙනවා. ඒ සමරිී සිභාවෙන් ජීවත් වෙන. එතකොට ඒගොලන්ට ඒ ජීවත්වීම ප්‍රශ්නයක් නෙවේ දැන් අපි විද්‍යානුකූලොව ගත්තත් මේ වෙනකොට තරංග ඕක තහවුරු කරලා තියෙන්නේ. එකන විද්‍යාවෙන්ම සමරීසියන්ට අවස්ථාවදීලා තියෙන. වෛද්‍ය විද්‍යානුකූලව ඒගොලන්ට උදව් කරනවා හෝමෝන වෙනස් කරගන්න. සමාජයේ එකට ජීවත්ව අයිඩැන්ටයක් පවා වෙන ම යිශ වෙන අවස්ථාවල් යන ලකාවත්ව වෙනවායක. නමුත් මෙතන ගැටලුව තියන්නේ කනෙවේ මෙතන ගැටලුව තියෙන්නේ. ඇයි ඔබේතත්වට පත්වනේ. තකොට පිරිමියෙක් හැටියට ඉපදිලා. ඇයි ඔබ සමරිසියක්වෙන්නේ ගැහැනියෙක් හැටියට ඉපදිලා ඇයි ඔබ සමරිසියෙක්වෙන්නේ. ඔබ කිව්ව වගේ පෙර ආත්මම කරල කරපු දේවල් නිසා තමයි ඒ ගති අරගෙන මහටෙන්නේ. තැ එවැනි තත්ත්වන් වට යම් විසඳම් මෝහනේ තුළින් වෙනස් කරන්න පුළුවන්ක මක්තිබ නොද. උප නවක් තියෙන්නවාවමද එමත්ම් වූමනාවක් නැකෙන පුනත් ය ඒක මනාවක් තිබුණොත් දවක් කරන්න පුළුව. හැබයි නතම් බැ නොකයි නිවරදි තත්ත්වය මෝහනය තුළින් කරන්න පුළුවන් සහරන්න බැරිදේවල් තියනවා අනිව ේදේවල් පැදදිි කරන නතවයි වැඩසර දිර. යි අපිට තවත් කතාභහකරන් හඟක් කරුණුකාරණාවන් තියෙනවා ශේෂෙන් දරුවන් පිොඳ කතාාහරට අධ්‍යාපනය පිළබඳව අපිටක් අවධාන ම් කරන්න ටොන. අධ්‍යාපනයක ප්‍රශ්නතියනයට දරුවන්ට දෙමාපියන්ට මොනවගේ පනියඩයක්ද දෙන්න පුළුවන්ක මතිබෙන්නේ මේ යටර්න්විත් මෝහන වැඩට ත්‍රහම තුළින්. මංහිතන්නේ තරංග මෝහනයෙන් අධ්‍යාපනය සඳහනං අපිට ලොකු පිට හලක් කරන්න පුලො. ලොකු විදිට ඉගැනේ. උදාහරණයක් හැටියට. දරුවකොට අධ්‍යාපනයට යොමුකර ගැනීම සඳහා වඩා වැදගත්වෙෙන්න්නේ යගේ උනන්දෝ හදන එක එ මෝටිවේෂන් එකක් නැත්තන් දිරිගැනීම නැත්ත උනන්දුවක් නැත්තං දරුව අධ්‍යාපනයට යොමුවෙන්නේ නැහැ. මන් පුංචි උදාහරණය දෙන්න. මගේළඟට එක්කං ආවා පොඩි දරුවෙක් වෙනත් පාසලක හිටපු දරුවෙක් මේ දරුවා ඉස්කෝලන්න කැමති නැහ ඇයි කැමති නැත්තේ ඉස්කෝලිගයාම ටීච බයිනවා. ටීචක් ගහනවා. ළඟපාතින්න අනිත් ලමයි මෙයාට ගහනවා. ප්‍රශ්න ගොඩයි මං ඒ දරුවවා වර්ගෙන පොඩිළම එක ුරුදු හතක ළමෙක් මං ඒ දරුව මගේ ළඟටාරගෙන යාගෙන් ඇහුවවා පුතේ මේ ඇයිෝ ඇස්කොලේ ඇන්නකම් අකමැති. මට ළමයි ගහනෝ. ඇයි ළමයි ගහන්නේ. ඒගොල කියන මොම දගයි කියලා එයාම කියන. එතකොට ඇත්තට මොයා දඟද. හෝු මොම දගයි. මට බොහම කෙලින් දැන උත්තරවේ මක හෝ දයිවා දඟයි කියලා මොනාද කරන්නපුතේ මම දුවනුමාමල් ලමයින්ට ගහනවා ඔයා හිතන්න තනන්ගේ එයාගේ අවබෝධය එයා එයාගෙන දන්නවා දන්නතුනෙවෙේ. එතකොට ටීච මනාදෙන ටීචමට ගානෝ දැන් මොව කොහොමද මේකින් ගලෝ ගන්නේ. දෙ අම්මල තාතලට මේ ලොක ප්‍රශ්න ඒගිය ස්කෝලේ පින්සිිපල් මෙයා යම්මට කතා කල කියලතියෙනවා අපි තව වැඩිකල්මයාව තියාගන්න අපි මේ සම්බන්ධ තීරණයක් ගන්නවා බද ඇගලම් මෙම මෙහම තියගන්න බැ තරග දෙන්නවා මට පාසල් ජාලය තියනවා මං ඉති යම්මට යෝජනා කර ඔබ කැමතිනම් දරුවමට බාර දෙන්න මං මේක නිවර්ති කල්ල දෙන්න මෝහනේ අපි පටන්ගත්ත ප්‍රතිකාර ඒ කරන ගමන් හි දරුවවා පාසල්ටත් දැම්ම ත මගේ පාසලයේ දරුවන් පිළිබඳව බලන්න කරමේ වෙනස් මො මම දර බලන්න විදිහ මං ගුරුවරන්ට දැනුවත් කල්ලදෙනවා. එතකොට ඒ ගුරුවරන් ොහරි ගැටුවත් තිබුණ මග ලඟටේ නො මේකන මොදකන්න මේකන මොකද කරන්න තර ඒ උපදෙස්සකතයි මේ යන්න. එතකොට ඒ දරුවට කරන්න ඕන දේ මම කියල දුන්න ඒ පන්තිබාර ගුරුතුමයට කෙලදෙන මෙන්න මේ විදිර මේ විදිට මේ දරුවාව කරන්න රඟ පිළිගන්න දැන් එයටට ්‍රීට්මන් කල මාසයක්කවිත ඉවරුණා අද වෙනොට මගේ පාසල් ඇතුල්ලෙලා මාස හතරක් පහක්කිතර වෙනවා අද වෙන කොට පන්තින්න හොඳලමයක. දඟලන්න ගහගන්නනෑ තීචගෙන් ගොටිගන්නේ නෑ ඇයි තීච ගාන්න තැන කනවෙයින්නේ? මො ම මොකද දරුවට තිබ ප්‍රශ්න ේතර මොක දුව දන්නවන ම ඟයි මලමට ගනවා කියලා යම අවෝධිකුත් යෙනවන ඇයි මෙහ වෙලා රල දෙයක් මේකට අපි කියනවා සෝෂල් ලේබලිින් කියලා ටැ්ෆිල් කියලා විද්‍යයක්ය සෝෂල් සයිකලෝජිස් කෙනෙක් මේ පැහැදිලිව විග්‍රහ කල තිනවා ටැජ්ිල් තේරේ ැලුවත් තෙරයි ෝ ලේබලින්ග ර. වෙන්න මොනවාද අපි කවරවරි කෙනෙක්ව දරුවෙක් වෙන්න පුළුවන් පුද්ගලයක් වෙන්න පුළුවන් සමාජයේ අනිත්තා එකතු වෙලා ලේබල් කෙරුවෝත්. ඔයා දඟයි. ඔයාට මේක කරන්න බෑ. ඔයාට මේක හරිියනෑ. මොකද වෙන්න ඒ ළමය ඒකතමයි ග්‍රහණය කරගන්න. විශේෂම දරුවන්ට තරංග ලේබලිින් කරනය එක පටන්ගන්න වෙන කොහෙවත් නෙමයි ගෙදරින්මයි. අම්මල තාත්තලම දරුවන්ට සමාරවිට මේ ලේබල් ගහන. හොඳට බලන්නක මෙයා හරි චන්්ඩියක් කනේ යා පිහිතනවා ඒමකිවම හරි ලොකු දෙයක් කියලා. වෙන්නේ කන මේ ඇත්තර මේ දරුව චන්ඩියක් කලා නැවතින්නේ. ඇයි ළමයා කරන දට උපදේශනයක් දෙනවාට වඩා ළමයව නිවර්ති කරනට වඩා ඒක විහිළුවට ගන්න. ඒ හිනා වෙනවා මෙයා චන්්ඩියෙක් සමහර දරුවෙන් සරපෝච්චන කියේනවා ඒකත් දෙමව පියෝ බලන්නේ විහිළුවක් හැටියට නිවැර්දි කරන්නේ. එතකොට දරුවට මේ දේ කරන්න 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 ඉඩදීලා ඒයාාව ලේබල් කරපුවාම එයා ඒත් අත්තට පත්වවා. එතකොට මේ එයා දඟයි කෙලා දන්නේ ඇයි එයයා දඟයි කෙලා යාව ලේබල්කන්න එයාගේ දෙම උපියෝ එයාගේ ගුරුවරු එයාගේ යාලු එතකොට මේයාගේ බිහේවියක චර්ය රටාව ඒ විදිහටම නිර්මාණය වෙන එත ද මගේ ළඟටආපුවාම ම කරේ මෝහණය කරලා ළම යගේ ඔවලුවට දැම්මේ ඔයා හොඳලමයෙක්. ඔයා පන්තිය අනිත් දරුවන්න එක ගහගන්න නෑ. සර්ලුව කියලා දෙන්නේ තකොට ඔයා ඇල්ල හොඳලා මේ කැටියට ඉන්නකොට චීචරල ඇවිල් ඔයා වගේීමට ලක්කන්නවා ිසිේට ටික දවසක් අපි මෝහනයකද මංහිතන අවස්ථා හතරක් පහ කරේ දරවා සම්පර්ණය වෙනස්. මෝහනේද මං අනෝ දරුවගින් දැන් ඔයා හොඳල මේ එක්ද. යවලුල්න්නඳ පිළිගන්නවා. එතකොට එයා දඟයි කියලා පිළිගත්තු මනසම මං වෙනස් කරනවා. එය හොඳයි කියලා. තකට පන්තිට දාල්ල ගොුවරුන්ට දැනුවත් කරුම මොය මේ විදිරි මේ විදිර කරන්න කියලා. ඒ අනෝ ලමේ වෙනස්සෙන. පන්තියේ හොඳ මල මේ පවට පත්වෙ ලාති න වගකීමෙන් මංකතා කරන්න එසේ වගකීමෙන් කතාබහ කරන්නට පුළුවන් වගකීමෙන් මේ විදිරට කියන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ ප්‍රායකත් දැකීමක් සාර්ථකත්වය ලබාගෙනති බැණ් නිසාමයි. එහෙම නං අපි සූදා නම් තවදුරටත් මේ වගේ වැදගත් කාරණා විධ ශ්‍රේෂත්‍රයන් නට අදාලව මෝහණය කොහොමද භාවිතා කරෙක් එපු රණාවයි අදදවසිද අප ඔබත් එක්ක මේ සාකච්ඡා කරන ඔ මේ ඉදිරිපත් කරන්නේ. ඉදිරියේදී මෙවැනි දරුවන් මෙවැනි අත්දැකීම් තියන පිරිස් මේ මැදිරියයටගේ අපි සූදානම්. බව බොහොම කැමැත්තෙන් ඒවගේ වගකීමෙන් ඔබට කියනවා. මේ මැදිරයේද මෝහණයන් ප්‍රායක ඉදිරිපත් කරන අපි සූදානම්. එව වැඩසටහන් ඔබ මීට පෙරාතුව. උපහනි මමාධ්‍යයෙන් ලංකාවිනං දැකලා නැසු ඇති විශ්වේෂයෙන්ම වෛද්‍යතුමා සම්බන්ධු නෝනු තැනකදී එක නිසා අපි බොහොම ගෞරයෙන් ඔබට ආරාධනා කරනවා මේ සියල්ල සමඟ අත්වල් බැඳගෙන මේ ප්‍රායකත් දැකීම් ඔබ චීවිතරත් එකතු කරගන්න කියෙන කාරණාව. මේ මාර්තුකාව පිළිබඳව මූහණේ පිළිබඳව මෙහෙම විවෘත්තව කතා බා කරන වැඩ සටහන් ඔබට ලාතිවි නොති කියෙලා ඔව පොඩ්ඩක් හිතර බලන්න. මේ විශේෂ වැඩසටහනක්. මේක නිකම්මනිකං රූපවායහිනි වැඩසරනක් නෙවෙයි. වගගේ යුතු මාධ්‍යඇතනක් විදිට සුප්‍රීම් ටිව නාලිකාව ඔබ ජීවිතය වෙනස් කරන්නට ඔබ දරුවන්ගේ ජිවිතය වෙනස් කරනට ඔබ ආදරණීියන්ගේ ජිවිතය නිදි ලෙස නිවරදි තැනට නිවැරදි පැත්තට යම කරන්න ඕන වැඩසටහනක් මෙලස ඉදිරි පත් කරන්න. අචාර්ය වෛද්‍ය සට්රුමාන මහතා සමඟයි මේ වැඩසරා අපි හැමදාමත් ඔබ වෙත රගැෙනෙන් වයිදති හොමි සුතිය බතුමාගේ මේ සහභාගෙතයට මේක ජාතියට රටට කරන දැවන්ත යුත්තුක මක් වි සා කරන දෙයක්. ඇතින් ඒ සතුටෙන් කරන වැඩසටහනතුර අපේ අදදහසේදී විවිදංශයන් පිළිබඳව කතා හ කරෙනවාව ඔබතුමා ද විරමේය අතරතුළ දිමාත්තෙක් කියෙපු කරණ ක්තමයි තරංග මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නා අතර විවාහ ජීවිතය තුළ දැවන්ත ප්‍රශ්නත් එක් මිනිස් සුල් ෝ කියලා. අපි විවාහ වෙන්නේ ජීවිතය සතුටින් ගත කරන්න. හැබැයි සමහරු විවාහ ජීවිතය කියනෙක් මහා ගිනි ගොඩක් බවට පත්කරගෙන ඉන්නවා. සමහරුන්ට තියන ප්‍රශ්න කෙනෙක් එක කියන්න බෑ කතා කරන්න තැනක් නෑ. කතා කරන්න වේදිකාවක් නෑ ගැන ඔුන්ට ගිල කෙනෙක්ව මුුණ ගැහිලා කතා බාහ කරන්නවා තරියට කොතෙන්ට දයන්න ඕනන්න ප්‍රශ්නනාර්ථය තියෙනවා එක නිසා. මෝහණනයක් එක්ක ඔබවැනි වෛද්‍යවර එක් ඔවුන්ට කතාබා කරලා නිවැරදි පිතුරු ලබාගන්න පුළුවන් කන කාරණාවට උදාහරණකිහිපයක් එකතු කරන්න ඔබ දැන් සූදාන ඕ තර පලවෙනි දේ තමයි විවාහජීවිතයට ලිංගික ජීවිතයගෙන හරි වැදගත්. කෙන මංකිවන මැස් ලවතිේරයකා අනුව ප්‍රමුකතාවයන් ගැ එකක්. එතකොට මංහිතන්න විවාහක කාන්තාවන් සහ පිරිිමින් දැනගන්න ඕන දේ තමයි තමන්ග මේේ ජීවිත කාලය තුළ එකට ජීවත්වෙනකොට ලිංගික කාර්ය සඳහා හොඳ වෙලාවක් යොදා ගන්නේ එක සාමාන්‍යයෙන් විද්‍යානුකූලු අබිදන්නවා පිරිම කෙනකුට දවස් තුනකට හතරකට සැරයක් ලිංගික අවශ්‍යතාවේ නවා ඒ ඒජක අ ඒක අවශ්‍යතාවය කාන්තාවකට සාමානයෙන් දින හතක් දින හතක් යනකට ලංගි අවශ්‍යතාවේ නවා එතකොට මේදක අපිට බැලස් කරගන්න බලුවන්න ඒක හරියටම කරගන්න ඕනේ දැන් මෙතන වෙලා තියෙන්නේ සාමාන්‍යය විවාජීවිතවලට ඇතුල් වෙන කට්ටය පළවෙනි මාස තුන ඕක හොඳට කෙරෙනවා. ඊට පස්සේ පළවෙනි අවුරුද්ධ තුළත් ඕක ටිකක් ෂේප්ප එක යනවා. පළවෙනි දරුවාහම්බනාට පස්සේ අවුරුදු දෙකක් තුනක් ගියාට පස්සේ ඕක සම්පූර්ණයම අඩාල වෙනවා. නොවනට ඔලුව කැක්කුම් හැදෙනවා. මේ මේ සමාජයේ තියන ප්‍රශ්න. නෝන කාර්ය බහුල වෙනවා ඉලස මහත්තයට එපා වෙනවා මහත්්‍ය යියටට පසේ වෙන තැන්වලින් මේ දේ හොයන්ඩ උත්සාහ කරනවා ගැටලු රාශියක් සීමාවක් නැති ප්‍රශ්න එතකොට නෝනල මහත්්‍යලා අතර මේ ප්‍රශ්න ඇතිවෙඩ විශේෂම කාරණාව තමයි මගේ අධ්‍යැකීමගේ කෙනෙ ක්‍රිනිකට ප්‍රක්ටිසකේ ද මන් දැකලා තියෙන්නේ කමිනිිකේෂන් ඇැතිකම ස්‍යවේදනය නැහැ තමන්ගේ ඕනෑපාකං ක්ෂයා කරගන්න නෑ තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ තරග ඔ ඔ ඔබත්්‍රවාහක කෙනෙක්. ඔබ දන්නවා අපිකෙමුක මොකක්කිරි ප්‍රශ්නයක හරි මොනාහරි ැදිවෙලා ඉන්නකොට නෝනලංඟ චුට්ටක්වාඩි වෙලා පොඩ නිදහසේ කතා කරනකට මනස නිදහස්සෙනවාන එතකොට නෝනගෙන් ඔබට යම් වෙළඳ ගැනීමක් කහම් ුණනොත් හග්්‍ය එකක් කහම් නොත් අර ප්‍රශ්නික විස නවා ම ලිගක පැත්ත ගන්නෙ මේ කරෙද. කතාකට මේ හැඟීමම් සම්බන්ධය වන හැටි එතකොට අපි ගෙදරයි න්නන දරුව ඉන්න තාත්ත කෙන එකම්ම කෙනෙක් නම් අපි ළමයෙක්ව හක් කරගත්තම අපි මනස නිදහස් වෙනවා මේකට කියන්නේ මානුෂීය සම්බන්ධක හිමන් ඉන්රක්ෂන් එතකොට විශේෂෙන්ම විවාහක ජෝඩුවක් මේ හිෙවමන් ඉටරෙක්ෂන් එක හරියට කරනවාන ප්‍රශ්ාද කට තව ගැටලුවක්ම දකල තියෙන ඔය ලිංගික ජීවිතයේදී විවාහ වනාට පස්සේ සමහර කාන්තාවවෙන්න අත්තිශයින්ම බයයි ලිංගිකව එකතු වෙන්න. මට හම්බිලාතියෙන අතරග අවුරුදු තුන්නා හතර අටට කණ්‍යාවයක් හැටියටින්නව විවාහ වෙලා ඇයි ලිංගික සංසර්ගයේ දෙන්ඩ බයයි බීතිකාක් ලොකු බීතිකාවක් මේ බීතිකාවක් එතකොට මේ තුළ මොකද වෙන්නේ අතෘප්ති කර ජීවිතයක් අත කරන. සමහරයට මහත්‍යයන්න ඕනට ආදරය හින්ද කිවසකිෙන ඉන්නෝ. නමුත් එතැන අතෘප්ති කරයි. මට හම්බෙලා තියෙනවා අවුරුදු අට ඒ වගේ හිටපුය. හැබැයි මෝහන ප්‍රතිකාරවරින් ඉක්මන් සොයක් ගන්න පුළක් සාමානය සති දෙක තුනා ඇද්දී ඒගොලන්ට ලිංගිකෝ එකතුෙන් අවශ්‍යකන මානසිකත්වය හදන්න පුළුව. මොක් දොයවගේ බීතිිකාාව ඇතිවෙන්න්න බාන හතු මහන වා නකු හම්බල පළවිනි දේ තමයි පොඩිකාලේෙන්ද ඒකන සාමන වැඩිවේට පත්තචලාල ඉඳලා තමන්ගේ යාලුව ඔලුවට දාන දවල් ගොඩක් එකන යාලුව කියන මෙහමතරි දෙෙන වාලුව මේක බයානකයි මේක හරි ප්‍රශ්නයක් ඊළඟට බාලහම් වනකොට ගොඩක් කැක්කුමේනවා ඔය වගේ අනවශ්‍ය විදිහෙ බීතිකාවක් කොළුවට දාලති එකන තමන්ගේ හලුවෙන් පුලන් මට තමට ටිකක් වැඩිමහාල් කට්ටිය මේ ඔලුවට දාපු බීතිකාවට එකළ බය වෙන. විද්‍යානුකුළු අපි දන්නවා එහෙම බයක් කොළවෙ තියෙනවා නම් ලිංගිට එකතුවෙන්න යද්දි. අර දෙපාවල උකුල ප්‍රදේශයේ යෝනිමාර්ගගේ තියෙනව මාංශපේෂෙන් තද වෙන එත් අදවනාම අර සාමාන්‍ය ලිංගි කක්‍රියාවලිය කරන්න බෑ එතකොට කැක්කුම වැඩින් වේදනාව වෙනවා. ඒක නිසා එකට එකතු වෙන්න කැම්තින ඒ නිසා. මේ අපිට වෙනස් කරන්න පුලලා මෝහනේ සිතුවිල්ලන වෙනස් කරන්නේ ත මනසට මේක දාපුවාම වෙනස් වෙන සහ අර ලිංග ක්‍රියාවට මුහුණ දෙන්න අශකන ආත්ම විශ්වාසය ගොඩනැගැ සතට ඉතාමත්මැ සතති දෙකක් තුනක් වගේ කෙටි කාලෙකින්ව ප්‍රශ්න විසිසඳන ම ොුණග හෙට්ඩාව සිංගපූරුවේ ඉන්න වෛද්‍යවරයකුයි වෛද්‍යවරයකුයි නොනයි මහත්තේ ඒ දෙන්නට මේ ප්‍රශ්නති වුණ විස ගණඩ ැරුව. ලංකාව ආ අපපිල් මංගෙන දැගෙන මමුණග හෙඩාව ප්‍රතිකාර කරගෙනකු ලංකාව හිටිය ගෙටි කාලයක් ප්‍රතිකාර කරගෙන ගියා සති දේකට තුනකට ඉතරපස මට කෝල්ලෙ එකක්දීලකුවා ඩොක්. ගොඩාක් ස්තුතියි ගොඩක් පිං අපේ කාර්ී සාර්ථකයි කියලා. කෙනෙක්ගේ ජීවිත සත්තුටු වෙන්න තියන අසතුටු තැන් බවට පත්තුු නහම ජීවිතය විදිනවන වෙයි විද වනවා ඒ. දේවල් වලින් බිදෙන්ඩට ජිවිතේ සැබෑ සතුට සොයාගන්නට රුවෙක් මල්ලෙ කදාගැෙන බොහොම සතුටෙන් පවුල්ජිවිතය ගත කරනට අවශ්‍ය වටපිට වසකස් කරලා දෙනට මෝහනෙන් කරන්න පුළුවන් ප්‍රතිකර්මයන්තිය නොයි කෙනෙක දැන්න ඔබට පැහැදිලි ඇති අපි තිබෙන කාලදයන් අවසන් වෙන යන්නේ බොහොම කෙටියෙන් තැන් කිහිපකටයන්න ඕන අපේ මේ පිලො ික අ දේගව ඉදිරි බඩටරදි කතා භාකරමු දරු ප්‍රසූතිය බොහොම වේදනාකාරී දෙයක් කියල මහරු බයවෙනයි කියල බතුමා කිව්වා හෙම බයි කරනවා කියලාකිව්වා දරු ප්‍රසවතිත් සාමාන්‍ය තත්ත්වයකට එහෙමනැත්තං ඒඒ ඔය අප අහන තත්වන් වලින් මිදිලා බොහෝම සැහැල්ුවෙන් කරන්න පුළුවන් තත්වයට මෝන ප්‍රතිකාර කරන්න පුළුවන්න්නේ ඔවු අපි එකට කියෙන හිප්නෝ බර්තින්ගේ කියල මෝහන පසතියගෙලා තරංග වෙලා තියෙන්නේ ලංකාවේ මංක බොහොම කණගාටුවෙන් ප්‍රකාශ කරන දෙයක් අපේ ඉන්න ගොඩා නාරිහා ප්‍රශ වෛද්‍යවරුන් උත්සාහ කරන්නේ තමන්ගේ ෂෙඩිවුල් එහෙකට මේ දරු ප්‍රසූතිය කරන්න එත සාමාන්‍ය නෝමල් බර්් කියලකෙන එක සිද්ධ වෙන්න ඉද දෙන්නේ නැතුව කෙලින්ම සිසේරියෙන් නොල්ට ගෙනියන කාරණ දෙකක් එකක් තමයි තමන්ට පහසු වෙලාවට සිසේරියෙන් සැත්කම් ටික දාගත්තම දරසතිය කරගත්තා ඒ එකක් එතකොට තමන්ට කාල වෙලාව මැනනිච් කරගන්න පුළුවන් දෙවනක තමයි මුදල එකෙන් කැනෙ සිසේරියන් සැත්කමකදී ැබෙන මුදල් ප්‍රමාණය වැඩි ඒක නිසා ඉතින් සදාචාරාත්මක නෑනෙ එතනයි ගැටලුව තියෙන්නේ ඒ වගේ මෙැම හොඳ නාරිහා ප්‍රසව වෛ්‍යවරුතින් එකකත් පැහැදිිලෝග කියෙන් ඕනේ ොකද සමහර වෛද්‍යවරුඉන්වා මොනම හේතුවක් නිසාවත් සිසේරියෙන් සැත්කමට යන්න කැමති නැහැ හේතුවක් නැත්තක් එකන සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යානුකූලෝ ගැටලුවත් තිබුණොත් අනිවාරණය සිේරියන් සැත්කමට යන්න ඕනේ ඒක වෛද්‍යවරයා තියරමය කරන්නේ පුරද්දක් වගේ කරන එකමය වැරැක්ද එතකොට මෝහනෙන් මේකත් අධදැකීමෙන් කතා කරන්නේ මං හයි දෙෙනෙක් එක මේ පර්ේෂණය කරල තියෙනවා ඉතාම සාර්ථකයි මාස තුනය වගේ ඉඳල අපි මනස එයාගේ සූදානන් කරනවා සාමාන්‍ය දරුපසූතියට ය එයාාවට ආත්ම විශ්වාසය ගොඩන කළ ඒ වේදනාවන් නිසිආකාරයෙන් කළමනා කරණය කරගන්න අපි කියල දෙනවා ඉතාම සාර්ථකයි මං පැහැදිලියෝකෙන පලවෙනි දරුවවා ලැබෙන්න්න සාමාන්‍යෙන් දරුප්‍රසති වේදනාවට ඇවිල්ලා පසතිවේදනාවපු හම පැයි විෂය තරක් විතර යනවා දරු පපසුතිය වඩ. හැබැයි මෝහන ප්‍රසූතියට සූදානන් කරන කෙනෙක්ව පලවෙනි දරුව වනත්. පැෑය හතරක් වගේ කාලයක් ඇතුළට දරුව ප්‍රසුති කරනවා. ඉතාම සාර්ථකයි ඒ වගේම තමයි සාමාන්‍ය දරුපසෘතිය කරනවා වගේම රිකාවරියක. ඉතාම ඉක්වනට ඒගොල්ලො සුවතත්වයට සාමාන්‍යතත්වයට පත්වෙනවා. ඉති මෝහණය දරු ප්‍රසූතිය සඳහා සාමාන්‍ය දරුපුසතිය සඳහා ඉත්තාමත්ම හොඳින් ක්‍රියත්මක වන ක්‍රමවේදයක්. හොඳයි ඒ කාරණාවන් අපි ඔබට පැහදලි කරේ ජීවිතේ බොහෝ අයට තියන ප්‍රශ්න වලට නිවරද්දී විසුඳදුම් සස්වාගනයන්නට මෝහනයෙන් කොයි තරම් යහපතක් ප්‍රතිචාරයක්තිී නොතිගෙන කාරණාව පහැලිරගන්නට අන්තිම කාලසීමාව තුළදී. ඉදිරිද තා කරන්න ලාපොරත්තුන තව දර්ග මාර්තුකවක්තමයි මෝහොනය තුරින් කොහොමද ක්‍රීඩාවේ ජයග්‍රහණය කරපි ගමන් කරන ගෙන කාරනාව. සමහවිට ලංකාවේ ජාතික මට්ට මේ ක්‍රීඩාවන් නියෝජනය කරන ක්‍රීඩකින්න ොබත්සම සම්බන්ධයනවා ඉදිරියේදී. අපිට බැරිවෙයිද ලංකාව ජාත්‍යන්තර තලේ ජයග්‍රහණ කරා ගැෙන අන්නට මෝහනය සම්බන්ධ කරගෙන. අනිවාර්ම පුළුවක්. මම මන්දන්න කාල වෙලා තීරෝති කල උදාහරණය දෙන්න බෝපට අපි කතා. පස්සේන වැඩ සටහනකදි විස්තාත්මකව කතා කරමු. නමුත් ඉතාමසරලෝව දෙන උදාහරණ ඇතමයි මෑතකාලේදී මට මං අවුරුද්ධකිවොත් මේ මොකද පාසලගේ ලහු වෙනවා ඒන්න ම පාසලේ නමත් කියන්නේන ඇර සදාජාරාත්මකෝ මේ වැඩ සටහන කළ යුතු නිසා. එක් පාසලක් තිබුණා රගක්‍රීඩාවේ අවුරුදු තිහක් එ දිගට පරාද වෙනවා. එකනේගොලන්ට දිනුවකට යන්න බැහැ. එතකොටඒ ඒ පාසලේ ග්‍රග ටීම් එකේ නායකයා බවට පත්වෙන මන් දන්න කෙනෙක්ගේ පුතෙක් එතකොට ඒගොල්ලෝ මට කතා කරලගෙන රොක්ට පුලුවන් අපි ටම් එක මහස්කර සපෝට් එකක් දෙන්න මෙ මෝහනය හරහ කියලා පස්සේ මම ඒකට සම්බන්ධ වෙන සම්බන්ධ වෙලා එක දිකට සති ගිහිපයක් ඒකොළංඟ මෝහණයට පත් කරලා ජයග්‍රහණයකීන එක ඔලුවට දානො පිළිගන්න තරංග පලවෙනි ගේ එක ග් එක බ්ලේකර මේකොල දෙන්න ඉතිහාසේ පලවෙනි වතාවට මේකොළ දින්න. දෙන්න විතරක්න මේ සීරිස් එකේ මයිලෝ චැම්පියන්ස් බවට පත් වනා. තනිකර මහණයෙන් උදව් කරේ අනිත් අයි වැඩ කරන්න ඇති ක්‍රීඩා පපුදේශකවරු කෝච්ලා ඒගොල්ලෝ උපරිම මේකොළන්ගේ දායකත්වය දක්වල තිේෙනවා. නමුත් මේ මෝහණයන් දෙන සපෝට් එක අරක තියෙන උපරිම ප්‍රතිඵල ගන්න උදව් වෙනවා. ඉදික නිසා අපි අත්දැකිමෙන්දන්නවා ලෝකේ. ොඩක් ැන්වල මොහන පවච්චි කරනවා දෙස්ොෝට සයික ජ ති ස්ොත් සයික ල්ට ස්ෝට් සිිපනෝ දර්බිය ස් කරවාම ඉතා හද ප්‍රතිපලගන්නපු ඇතරම ලෝකකුසලානය ගන්නක මහලකු දෙයක්නේ මොහනේ පාච්චර ඉදිරයේදී අපි බලාපොරොත්වෙනවා ඒවගේ සුශේෂී ජාග්‍රහණ කරාගෙන යන්නට මෙව වු සුශේෂී විෂයක් භාවිතයට ගනී කියන කාරණාව. අදාල බල ධහරන් නි ාරන්ගේ සසතුත්. අරන්න කිය ලබ ්‍රාර්ථනා කරනවා මෙවැනි දේවලු තිබෙනවා ලෝකයේ ඔන් භාවිතා කරනවා අපේ නැටත් මෙ භාවිතාකරොත් ජයග්‍රහණ කරා යන්නට එත් රකුලක් බවට පත්වේ අරවෛදතු මක වූගේ මේක මෝහනෙෙන් විතරක්ර පුලුවන් දන වේ සියලු පර්ශන්නොලේ එක් හසුවක් විදිහට මෝහනයක් තවත් එක පර්ෂයක් ඉදිට භාවිතතාකරොත් හොඳ තැනකට අනිතචගතම තරන ම හිතන් අපේ ආදරනී ප්‍රේක්ෂකරන මතක් කරලදම අපි. මේ තමන්ගේ දරුවෙක් හරි කවුරවරරි ඉන්නවන මේ පෙරාත්ම ගෙන කතා කරන නේද අපි දමේ වැට සටන කරගෙන යනතොරතුර අපිට පුළුවන් පර්ේෂණමටම මේ සම්බන්ධ කරගන්න ඔබ කැමතියි ඉන්නම් අපිට කතා කරන්න අපි දුරකතනන් කැක් මේේක ඔබතුමගේ නම්ර මතකමගේ නම් දෙන්න පුළුවන් මේ පෙරාත්ම ගැන කවුරවරි ඔබේ දරුවෙක් හරි කවරවරි කතා කරනවා අපිට කතා කරන්න අපි විද්‍යානකූලෝ පර්ේෂණය කරලා ඒ තොරතුරු එල්ලියට ගමු. ඒකට හේතුවක්තිේ න මොකද ඒ ගන්න දැනුම විද්‍යාවට සම්බන්ධ වනාම ඒක ලංකාවටත් තුොදයි. ලංකාවට කීර්තියක් ලබා ගන්න පුලො. ඊලංඟට මේකෙතියන නිවර්දිභාවය අපිට තවත් සනාත කරන්න පුල එක නිසා ඔබට ඇරියුම් කරනවා. පෙරාත්ම ගැන කවරු කතා කරනවාන අපිට කතා කරන්න. හො එමලන් අපේ වැඩසරහැද බට දුරතන අංකය ඉදිරිපත් කරනවා එයන්කයට කතා කරන්න කතා කරලා. එනි තොරතුරුත්ත අපට ලබා දෙන්න. විශේෂණ වෛද්‍යතුාව සම්බන්ධ කරගන්න පුළුවන්. එදුර කථන මාර්ගය ඔස්සේ එහෙමනං ඔබ දන්න කියන කෙනෙක් ඔබේ ළඟම කෙනෙක් හිතවත් කෙනෙක් මේ මෝහනේ සම්බන්ධ විශේෂම දරුවන් අපිට තවමත් ආරංචි ලැබෙන්න්නේ පුංචි කාලේ අවුර කිහිපයක් පමණයි මේ විදියට පරාත්ම සමහයට කල හලේ තමයි ඔවුන් කතා බහ කරන්නේ ඉති එවැනි තොරතු රක්තිබෙනවානං දනුවත් කරන්න ඒ පිළිබඳව අපි ඇවිල්ල සාකච්ඡා කරලා ඒ දරුවාගේ ජීවිතයට යහපතක් කරන්නට වගේම මෝහනය පිළිබඳව තවත් විද්‍යාත්මක හැදැරීම් කරන්නට ඒ සු ශේෂ්‍යවස්ත බාට පත්ව වවත්තුමන අප ඒ පිබඳවත් ඔබ දනුවත් කන මේ විදිහයට එමන අපි අදට ඔබෙන් සමුගන්නයි සූදරම්වෙෙන්නේ. ඔබේ ජීවිතය ඔබේ ආදරණයන්ගේ ජීවිතය වෙනස්ම මක්ට ගන්න පුළුවන් සුශේෂි විශෂය දහරාවක්තමයි. මෝහන කියලා කියන්නේ කියෙන කාරණාව දැන් ඔොබ දන්න දෙයක්. ඉතින් ඒ ප්‍රයෝජනයට ගන්න තවදුරටත් ඔබේ ජීතයට මේේදේවල් වටින්නට සෑම්ම සතියකම. ුපුරුදු තවත්කමින් සුපුරදු ආදරේ කටිරගෙන ඔබව අපි මුණ ගහෙන්න්න සූදරම් සුප්‍රීම් ටව සපගින් කියෙන කරනවත් මතක් කරමනිේ අදවසේ වයිදතුමට අපි සමුදීම සිදු කරන්නේ පොමිස්තුතේ ඔබ දනුම පිත්තක ෙදාගන්නට අයි අයින්තරග එමන අපි සූදරම් මෙවා අදට ඔබෙන් සමුගන්නට ලබන සතියේත් සුපුරුදු වෙලාවට සුපුරුදු හිතවත්කම ලංකරගෙන අපි ඔබ මුණගැහන්න සූදනම්. හැම දෙෙනටම ජෑක්්‍රහහි දවසක්.